මේ අතර ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් ආහාර වියදම 33%කින් ඉහළ නැංවූ බව මුදල් රාජාමාත්‍ය රංජිත් සිඹලාපිටිය පවසනවා. විශේෂයෙන්ම ආරක්ෂා අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් අපිට ඉල්ලීමක් ලැබිලා තිබුණා 2022 තමයි අවසාන වරට මේ ආපදා කළමනාකරණයේදී ජනතාවට ලබා දෙන සහන පිළිබඳ චක්‍රලේඛය නිකුත් වුණේ. ඒ චක්‍රලේඛයේ තියෙන විශේෂයෙන්ම පිසු ආහාර ලබා දීම, වියලි ආහාර ලබා දීම මේ ආපදාවට ලක් වූවන්ට වෙන් කළ මුදල 33%කින් වැඩි කළ දෙන්න කියලා ආරක්ෂක ලේකම්තුමා ඉදිරිමත් කළා. එහෙම ගරු ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි ඒ වැඩිවීම අපි මුදල් අමාත්‍යාංශ හැටියට අනුමත කළා දුන්නා. ඒ 33%කින් ඒ ඉල්ලීම ඒ ලෙසම අපි ඉෂ්ට කළා දුන්නා. ඒ වගේම ආපදා කළමනාකරණය සඳහා වෙන් කර තිබුණු මුදලට අමතරව කළ ඉල්ලීම් සියල්ලටමත් මුදල් අමාත්‍යාංශය අදාළ දිසාපතිවරුන්ට මුදල් ලැබීමට කටයුතු කළා. දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, ඒ වගේම මහනුවර සහ නුවරඉල යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උතුරු සහ උතුරුමැද පළාත්වලත් ස්ථාන ස්වල්පයක වැසි ඇති වීම ඉඩ කඩක් තියෙනවා. පසුගිය දිනවල වැස්ස වගේ අපි තද වැස්සක් ඉදිරි දින කිහිපය තුළ නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අනිද්දා වගේ වෙනකොට පොඩි වෙනසක් වෙන්න පුළුවන්. වැස්ස ආයේ පාරක් පොඩි උතුරු අපේ නැගෙනහිර මේ විශේෂයෙන් ගත්තොත් අපේ නිරිත දිග කොටසට වැස්ස වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ හැරෙන්න ගංවතුර රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.